పుతే పుతే మీ మట మెసేజ్ కాక అవిట్లా కాగింది కీలబ డైలాగ్ గికింగ్ అని డైలాగ్ గికింగ్ మునాద దాన్నే కీలా ఎత్తే మగే సెప దుక్ అలాద ముకుత్ కీలానే మే రింగ్ టోన్ ఎకక్ దాగండి రింగ్ టోన్ ఎకక్ ఎహినం దాన్న కియాన అరసింగ మమ సిల్విద గత్తే ముల్సిప గత్తే కుసుమాక్ నిసా ఏకదా අම මේ සින්දුවේ තේරුම දන්නවද? තේරුම නම් දන්නේ පුතේ. ඒත් ඔක හරියට තාත්තා කියනවා. හ්ම් විශේෂයෙන්ම රැක්. ඔව් අනේ කාලෙකින්. ඔව්. ඔව් හරියට පැනලා ගිහිල්ලාලු නේ. පොඩි කොල්ලෙක් එක්ක. මම හිතුවා ඕකේ සුදු වේගන මේකප් එක දාගෙන ඉනකොට. ඔව් අනේ ඒකනේ දැන් ඉච්චරද අඩු. මේ මෙන්න 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 අල්ලපු පිටර සුමන ගහනවලු. මේ ගහනවලු මිනිහට ගහන හොඳ වැඩි. දැබැඩි ගහන්නමයි යෝනි. අනේ වාරි පොළවගෙන දෝම් පටෝ ගගා ගහන. අනේ අනේ ගහනවා. අනේ ගැහුවා. ආමේ බඩගිනි බත් බෙදලා දෙන්නකෝ. අවුරුදු 25 බෙදලා දුන්නනේ අතක. අනේ ඉතින් තනියෙන් විඩාගෙන කන්න කොහොමද අද දවසේ හරි. අනේ මේ වගේ දේවල් වෙනවද? අනේ ඔව් සුමන බලන්න. මානෙග අහස දෙයියේ නෑ. පතිරි පතිරි පතිරි. මොකද අම්මට වෙලා තියෙන්නේ? මම හරි කෝල් අම්ම කෙනෙක් බ්‍රෝ. මලට හම්බේ මේ වගේ අම්ම මගේ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරලා තිබෙන්නේ නෑනේ ජෝන් ඒබ්‍රහම් මගේ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරලා තිබුණා උඹට තමයි බැරි මගේ එකම බඩෙන් ආව පුතා මම දකින්න නැතුව ඇති මොකද බ්‍රෝ පුතා ගහන ගේම් එක පොකීමෝන් 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 කොමික පුතම් පෙලිය පේන්න නෑනේ පුතේ ඔබන් දෙපැ ඔක ටච් ස්ක්‍රීන් කරවිල අපේ අම්ම නම් මැජික් කාර් එකක් අම්මේ අම්ම මැජික් කාර් එකක් නෙමෙයි අම්මගේ පුතා පොට්ටේ ආතෝ ෆෝන් එක බැලුවොත් කොටනවා 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 අහවල් දෙයක් කොටනවාද මන් දන්නේ අනේ එකට අල්ලපු ගෙදර කමලගේ දුව විමලා උදේ දෙකට නැගිටලා කකුල් දෙක වතුර තියාගෙනලු පාඩම් කරන්නේ නින්ද යයි කියලා. ෆෝන් එක පොලේ යැරුවලු. ෆෝන් එක පොලේ ගහලා කිව්වලු අම්මේ මම කවදාවත් ෆෝන් එක ගන්නෑ අම්මට ඒ ඕ ලෙවල් ඒ යට ගන්නකම්. අනේ එහෙම ළමයි හම්බෙන්න වාසනා කරන්න ඕන. අනේ මන් දන්නේ. එකට උඹලා ෆෝන් එක මූණේ අලව ගත්ත ගමන්මයි. දන්නවද? කමල්ගේ පුතා විමල් ඒලාමයට රුපියල් 20ලු දෙන්නේ රුපියල් 20යි දෙන්නේ බස් එකේ ගිහිල්ලා එන්න. ඒලාමේ බස් එකේ ගිහිල්ලා ඉස්කෝලෙන් කාලා ආෆ්ටර් ස්කූල් ක්ලාස් ගිහිල්ලා රැට කාලා රුපියල් 2කුත් ඉතුරු කරගෙන එනවලු ගෙදර. ඒකට අපේ එකාට 500ක් දුන්නාම මොනවද කරන්නේ? 500 මෙතන ඉඳන් මෙතනට රුපියල් 100ක ඩේටා මෙතන ඉඳන් මෙතනට යන්න මුරුක්කු මෙතන ඉඳන් මෙතනට සීඩී මෙතන ඉඳන් මෙතනට ආපහු ඩේටා ආපහු ගෙදර එන්නේ 100 500ෙන් ඉතින් ගාලා ගියා විතරයි. අනේ ඉතින් පින් කරන්න ඕන කමල්ගේ පුතාල වගේ පුතාලා අපිටත් හම්බෙන්න. සුදබා අපි ජිම් එකේ පෑ 24 මිහිටියත් මේ ඇඟවල් ෆිට්. ඊළඟ දවසේ කෙලින් කටෙන් ඉඳගෙන වැඩ ටික කරන්න පුළුවන්. ඔන්න. කවුද? සමන් පුතාද? ෆෝන් එක පොඩට. අනේ අපි අම්මට කතා කරන්න ඕන. හලෝ සමන් පුතේ. ඔව් මූ කියන දේවල් නහයකට අහන්න එපා පුතේ මු කියන්නේ ඔක්කොම බොරු. ඊරෑ මට නිදා ගන්න දුන්නේ මූ සර මුසගෙන කිව්වා අනේ මේ මගේ කකුල රිදෙනවා මගේ කොන්ද රිදෙනවා මගේ බඩ රිදෙනවා මගේ අතන රිදෙනවා මගේ මෙතන රිදෙනවා. ඉතින් මම මොනාද කළේ මම ඉතින් රෑ මේ රෑ මේ ගොම් 12ටද කොහෙද? මම ඉතින් ගිහලා කුසීට ගිහලා ලුණු කැඳ හදලා ඉතින් යාට පොවලා මෙයාගේ කකුල් තවලා ඊට පස්සේ වඩාගෙන කාමරයට ගෙනිච්චේ. අනේ මූ ෆිට් එක ගැන කියනවා මේ ඉරටු මිටි දෙකක් දෙකට කඩා ගන්න බැරි කොල්ලා. යව් මෙන්න ඉන්නවා මෙතන. සමන්
අම්ම මගේ ෆෝස් එක දැක්කද? නෝනේ මිටි එහෙම දැක්කද? මම අයර මිටියෙන් තලතල සින්දු ඇහුවේ. අනේ අනිච්චන් මෙහෙම මිනිස්සු ටික. මේ මිටිය ගත්ත තැන තිබ්බනම් මොකෝ වෙන්නේ? මේ ඉයර්ෆෝන්ස් එක මට හම්බුනේ බාත්รูම් එකේ. බාත්รูම් එකේ මේක අහවල් දෙයක් කරනවද මන් දන්නේ. අනේ අනිච්චන් මට ළමයි දෙන්නෙක් නෙමෙයි තුන් දෙනෙක්. පුතයි දුවයි තාත්තයි. අනේ දෙයියනේ අපිට වාසනාව නෑනි. ඒකට සිරියාවතීගේ මිනිස්සයා තේක ගෙනල් අතර දෙනවල්. පුතේ නොන් ස්ටොප් අත කඩෙන් කම්. ජීවිතේ මල් මල් අපේ අම්මා ඉන්න කල් අත රැකවල් ඇය ජීවත් වෙන කල්.